ජාතික අරසබලොම් දැන් පාසුක පාර ලොකෝට කතා කරා. දැන් ඉබ්‍රහීම්ගේ තාත්තා ඉන්නවා ජාතික ලැයිස්තුවේ. දැන් කෝ විමර්ශකයා? සානි අබේසේකර. පාසුක පාර විමර්ශකයා දින්නවා ජනතා විමුක්ති පෙරමුණේ. ජාතික අරසාර තර්ජනයක් වෙච්ච ප්‍රහාරකයා විමර්ශකයා දෙකම ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නම් අපි NPP කට සහභාගී දක්වන්න ඕනේද? ඔකල දකින්න ඇති විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ එදා තිබ්බ මාධ්‍ය සාකච්ඡාව. අපි ශ්‍රී ලංකාවේ දැස අපේ අම්මා තමයි සිරිමාව බණ්ඩාරනායක. සිරිමාව බණ්ඩාරනායක මරන්න කුමන්ත්‍රණය කරපු JP ගතක බියන්න ඕනේද? විජේ කුමාරතුංගව අමුමමේ මරා දාපු JP ගතක බියන්න ඕනේද? තමන්ගේ අදහස්තර විරුද්ධව කතා කරාම පන්සලේ හාමුදුරුවන්ට වෙඩි තියලා මරලා ධනිස්යෙන් උඩට මිනිහ උස්සන්න එපා කියලා බිම දාගෙන ඇදගෙන ගිය JP ගතක අපි කතා කරන්න ඕනේද? වාහන දුවන්න එපා කියලා ළඟම ඩ්‍රයිවර් බස් එක අරන් පාර ගියාම බස් ඩ්‍රයිවර්ව වෙඩි තියලා මරලා තමන්ගේ දරුවන් ඉස්සරහා පෙට්‍රෝල් දාලා ගිනි තියපු JP ගතක අපි කතා කරන්න ඕනේද? ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ ආණ්ඩුවේ මුදල් නැමැති සුනිල් හඳුනුත් කියලා. මේ මුදල් නැමැතිවා මොකද කරන්නේ? මම දැක ළඟදී තියෙනවා ජාත්‍යන්තර නීති අනුව නැවක කැප්ටන් සහ ක්‍රූ එක බැහැලා ගියාම. ඔයගොල්ලෝ දන්නවා නැවක් පාක් කරලා තියෙනවා කැප්ටන්ගේ ක්‍රූ එක බැහැලා ගියාම නැවට නගරේ කෙනාට අයිති නැද්ද කියලා අහනවා. දැන් ඔයගොල්ලෝ මේ කොළඹ වරායේ ගහලා තියෙන නැව වල ඔයගොල්ලෝ ගිහලා කවුරු නැතිනම් ඔයගොල්ලෝ නැග්ගම ඒ නැව ඔයගොල්ලන්ට අයිති වෙනවද? මේ තරම්වත් මොලේ නැති මිනිහෙක් ආර්ථික විද්‍යාව හසුරන්න යන්නේ. එයා කොහොමද ආර්ථික විද්‍යාව හසුරන්නේ? එයා හැමදේම යපුම් මාර්ථය නැත්තම් කායින් හරි ඉල්ලගෙන කන ආර්ථිකෙ දිනින්නේ. කොණ්ඩේ කමන්න ගියාම බාබර් කොණ්ඩේ කලව එයා රුපියල් 1000ක් දෙනවා. එයා මලගෙදර ගියාම එයා මලගෙදර කෙනා මේ මරණ වෙච්ච කෙනා කෙනා රුපියල් 3000ක් දෙනවා. එයාට සේට් එකේ යාළු ටික අරන් එනවා. හැමදාම අනුන්ගෙන් ඉල්ලම් ගන්න කෙනෙක් කොහොමද මුදල් නැමෙති වෙන්නේ?